ආයි බුවන් අද අපි සූදානම් වෙන්නේ කුරුණෑගල සමයේදී ලියවුණු කුස ජාතකය සම්බන්ධව පොඩ්ඩක් නැවත මතක් කරගන්න. අපි දන්නවා ලංකාව රාජධානි නිරිත දේශයට සංක්‍රමණය වීමේදී අපෝ දයා කුගකෝ මෙහෙමනේ කෙටියෙන් තියෙන්නේ නේද? දයා කුගකෝ මෙහෙමයිනේ. එතකොට අනුරාධපුරයේ පොළොන්නර යුගයේ දඹදෙනිය යාපහුව කුරුණෑගල යුගයේ මෙන්න මේ කුරුණෑගල යුගයේදී තමයි ජාතක කතා ලියවෙන්නේ. ජාතක කතා ආශ්‍රිතව. එතකොට මේ කුරුණෑගල සමයේදී ලියවුණු ජාතක කතා ආශ්‍රිතව ලියවුණු ජාතක කතා වලින් අපේ කුස ජාතකය අපි දන්නවා 523 23 වෙනි ජාතක කතාව කියලා. ඊළඟට මේවායේ කර්තෘ අඥාතයි. අඥාතයි කිව්වෙ දන්නේ නැහැ. ඊළඟට ජාතක කතාවක් ගත්තහම අතීත කතාව වර්තමාන කතාව සමෝදානේ මේ විදිහට කොටස් තුනකින් යුක්ත වෙනවා. අතීත කතාව වෙන්නේ මෙතනදී නම් කුස ජාතකයේ කුස කුමාරයා පබාවතී කුමාරිකාව ඔය හිටපු කණ්ඩායම ඉන්න කතාව. ඊට පස්සේ වර්තමාන කතාව වෙන්නේ සසුනේහි උකට ලියු භික්ෂුන් වහන්සේ නමකගේ කතාව. ඊළඟට සමෝදානිය තමයි මේ අවසානයේ කවුද? කුස කුමාරයා කවුද? කුස කුමාරයා තමයි අපේ බෝසතාණන් වහන්සේ. ඊළඟට ජයම්පති අනු කවුද? ජයම්පති කියන්නේ ආනන්ද අපේ නායක හාමුදුරුවෝ. ආනන්ද හිමි කියලා අපි දාමු. ආනන්ද හිමි. ඊළඟට කුදී කවුද? කුද කියලා සමහර තැන් වල තියෙනවා. කුජ්ජුත්තරාව නේද? කුජ්ජුත්තරා බුද්ධ කාලීනව අපිට මුණ ගැහෙන චරිතයක් කුජ්ජුත්තරා. ඊළඟට පබාවතී කවුද එහෙනම්? යසෝදරා දේවි නේද? පබාවතිය යසෝදරා දේවි. හරි. ওই විදියට තමයි තියෙන්නේ. ඉතින් ඔතනදී අපි නිකමට බලමු. මම මේවා චුට්ටක් මතක් කරේ ඔයගොල්ලන්ට. අපි දන්නා කරුණු තමයි මේවා. ඊළඟට අපි බලමු චුට්ටක් මෙතන ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියලා. අපි ජාතක කතා ශ්‍රිතව ගත්තාම කුස ජාතකයේ තමයි මම හිතන්නේ අපේ වීඩියෝ වල ගොඩක්ම ඉඩක් වෙන් වෙලා තියෙන්නේ. ඊළඟට තියෙනවා අපි නිකමට බලමු චුට්ටක් මේ විදියට කුසගේ ෆැමිලි එක කොහොමද ඉන්නේ? කුස කුමාරයාගේ කණ්ඩායම ඒ පවුලේ කට්ටිය. කුස කුමාරයාගේ කණ්ඩායම කවුද? අපි දන්නවා පිය රජතුමා ඉන්නවා නේද? පිය රජතුමා මේගොල්ලන් කොහෙද ඉන්නේ? කුසාවතී නුවර. ඒකත් මතක තියෙනවා නේ, කුසාවතී නුවර. ඊළඟට පිය රජතුමා ඉන්නවා කවුද? ඔක්කාක රජතුමා. ඊළඟට අපි දන්නවා මව් බිසව ඉන්නවා සීලවතී බිසව. ඊළඟට අපේ කතානායකයා නේද කුස කුමාරයා. අපි එහෙම නිකමට වෙන් කරගමු. කුස කුමාරයා ඉන්නවා. ඊළඟට ඉන්නවා මල්ලි ජයම්පති නේද? ඔන්නෝ කණ්ඩායම තමයි ඉන්නේ. ඊළඟට අපි දන්නවා පබාවතී කුමාරිකාවගේ පවුල කට්ටිය බලමු. පබාවතී දේවියගේ පවුල කණ්ඩායම තමයි පිය රජතුමා, මදු රජතුමා.
Madurajya tuh mah innya. Ilangat api kamarnya. Mihemda aku. Prabhavati Visavanahansege Mau Devi. Mithana Mau Visava kiyala api damu namak sandahan wenna etherma neida? Prabhavati Visavage Prabhavati Visavage Mau Devi. Mau Visava kiyala gattat hari ha api Mau Visava kiyala gamuko. Hari. Ilagata innawa Pabha Kumarikawa neida? Pabhavati Kumarikawa eya innawa Tata amma me api Pabhavati Kumarikawa innawa ilagada kiyana neda nangun sad dinek gana nangila hat dinek api ikam balu 1 2 3 4 5 6 7 ekek widiya dine dekkene mahata yati ekkene miti yati tawa ekkene batali wage yati neda oy widiyata api dannawa ne raja kumarikawa ne iting me swarnabharane vibhushita kumarikawa hat dine mehema nikan ohoma alankara chitra walin handina hari oy widiyata innawa 1 2 3 4 5 6 7 hari onna oy widiyata thamai Pabhavati Kumarikawage Pauli kattiya family ekek kattiya inne meyala inne Madurata Sagalapura nuwara neda api ekak nikan liyala tiyamu Madurata Sagalapura hari igawata mekedi apita tawat kathawedi muna gahana charithayak tamai menna meya balanna meya andurunada kiyala කවුද මේ? නිතරම ඉන්නවා. කුදි කුද කියලා තියෙනවා. කුද තෝ තිගේ අර අර ප්‍රමාණි දන්නේ නැතුව මට අරම කියන්නේ නෙපා කියලා අපේ ප්‍රභාවති කුමාරිකාව බණින්නේ. හයි. ওই විදිහට තමයි මූලික වශයෙන් මේ ෆැමිලිස් දෙකේ තොරතුරු. කුස කුමාරයා ඉන්නේ කුසාවතී අකුරු ගැනීම මෙච්චර හිතන්නේ පහමද? කුස කුමාරයා ඉන්නේ කුසාවතී නුවර එහේ ඉන්න කණ්ඩායම තමයි ඔක්කාග රජතුමා ඉන්නවා සීලවතී බිසව ඉන්නවා මෙතුමිය තමයි අර දිවි ලෝකෙ හැම ගියේ නේද ඊළඟට කුස කුමාරයා ඉන්නවා ජයම්පති මල්ලි ওই කණ්ඩායමේ හේ ඉන්න අතරේ මදුරට සාගලපුර නුවර ඉන්නවා පබාවතීගේ කණ්ඩායම ඒ තමයි මදුර රජතුමා පබාවතී බිසවගේ මෞදේවිය නැත්තම් මෞ බිසව පබාවතී සහ නංගිලා හත් දෙනා සහ කුදි ওই කණ්ඩායම තමයි අපිට ප්‍රධාන වශයෙන් මුණ ගැහෙන්නේ හරි ඊළඟට අපි බලමු මේක ඇත්තටම මොකද්ද උනේ කියලා. එතෙන්දි වෙන වැඩේ තමයි කුස කුමාරයාට විවාහ වෙන්න ඉපැ රජ වෙන්න නම් ඒ නිසා විවාහ වෙනවා. කවුද විවාහ වෙන්නේ? පබාවතී දේවියයි ඔන්න ඔය දෙන්න විවාහ වෙනවා. හොඳයි. මෙන්න ඉන්නවා කුස කුමාරයා මෙන්න ඉන්නවා අපේ පංච කල්යාණිය පබාවති බිසව හරි ඊළඟට මේ විවාහයේදී අපි දන්නවා ඉතින් ඒගොල්ලන් මැදම රාත්‍රී විතර අඩු එකතු වෙන්නේ එහෙමයි පොතේ තියෙන්නේ රාත්‍රී තමයි කොහොමරි මේ මේ ඒකේගා මූණ දකින්න හම්බෙන්නේ නැහැ ඒක අපේ සීලවති බිසවගේ යම් කිසි පොඩි ට්‍රික් එකක් නේද හරි ඊළඟට මේ විවාහයේදී අපේ ඔක්කාක රජතුමා සතු වූ රජකම ලබා දෙනවා අපේ ගෞරවනීය කුස රජතුමාට කුස රජතුමා නැත්නම් කුස කුමාරයාට රජකම ලබා දෙනවා ඊළඟට බිසව වෙන්නේ පබාවති අපි මෙතන නිකන් ලියමු කුස මෙන්න දැන් හරි මේ ඉන්නේ මම පබා කියලා විතරක් ලියනවා ඔය පබාවති බිසව දැන් ඔන්න ඉන්නවා ඊළඟට ඇත්හලේදී අස්හලේදී ඊළඟට අපි දන්නවා මේ මේ අර පොකුණේදී ඒ වෙච්ච කේස් ටිකේදී අන්තිම දැන් මේ පොකුණේදී වෙච්ච වැඩේදී මෙන්න දිය රකුසෙක් මාව අල්ලගත්තා කියලා සිහිසුන් වෙලා වැටෙනවා එතෙන්දී කුමාරිකාව ආපහු සැරයක් යනවා කොහෙටද යන්නේ මදුරට සාගලපුර නුවරට දැන් මෙතන
පබවති නැත හ්ම් කුසාවතියේ පබවති නැත දැන් කුස කුමාරයාට තනියම ඉන්න බෑ එයා පහු මෙන්න තීරණයක් ගන්නවා මොකද්ද ගන්න තීරණේ තමන්ගේ හිසේ තිබුණු ඔටුන්න හ්ම් ඔටුන්න කුස කුමාරයා පවක් යුක්ටක් ගෙදෙට්ට එක්කියන් හරි ඔටුන්න කාර්ද දෙන්නේ අපෝ තාත්තට දෙනවද නෑ තාත්තට දෙන්නේ නෑ ඔක්කා ප්‍රතිපන් දෙන්නේ නෑ මල්ලීට දෙනවද ජයම්පතිට දෙනවද නෑ එහෙම එකක් දෙන්නේ නෑ එහෙනම් කියනවා මේ සියලු සර්ව මේ සියලු විභූෂිත වලින් නැත්නම් සියලු සම්පත් වලින් අනුන මගේ මේ කුසාවතිය අම්මේ මං එනකම් බලා ගන්න මම්මගේ නෝනත් එක්ක ඉන්නම් කියලා මේ ඔටුන්න දෙනවා කාටද දෙන්නේ මව් දේවියට දෙනවා එහෙමනම් මතක තියා ගන්න ඕන දෙයක් තමයි විනත් මාධ්‍ය වල මොන දේ තිබුණත් කුස කුමාරයා දැන් කුස රජතුමා සීලවතී බිසවට තමයි ඔටුන්න බාර දීලා යන්නේ රජකම බාර දීලා යන්නේ එතකොට ඔක්කාර රජතුමා සහ ජයම්පතිට එහෙම නෙවෙයි හොඳයි මේ විදිහට ගිහිල්ලා ඔන්න කුස රජතුමා යනවා කුස රජතුමා යනවා 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 මෙන්න මේගොල්ලෑ නුවරට කාගේද මදුරට සාගලපුර නුවරට ගිහිල්ලා ඈතින් ඉන්නවා යන්නේ මොකක් අරන්ද කොකනද වීණාව අරගෙනලු හ්ම් හොඳයි මේක අරගෙන ගියා මේකෙන් මේ මධ්‍යම රාත්‍රියේදී මේ මුළු නුවරට බැහැන්න කියලා වාදනය කරා එතෙන්දී රජතුමා ඇතුළු සියලු දෙනාට ඇහෙනකොට මෙන්න දැනගන්නවා කුස රජතුමා ඇවිල්ලා අනිත්‍ය තමයි මේ නුවරට පයර තියෙනකොටම කියනවා මේ හිටපු යහනාවෙන් බිමට වැටුණා කියලා තියෙන්නේ නේද හොඳයි ඊළඟට මේ අපේ පබාවති බිසව ට ඇහෙන්න වීණා වාදනය කරනවා ඊට පස්සේ අර කුඹල් කර්මාන්තයේ යෙදෙනවා එතනදී මේ කෙලිවලක් කියලා තියෙන්නේ මෙතනදී මේ අර පබාවතිගේ කුස කුමාරයාගේ ඊළඟට කුදීගේ රූප අඹලා තියෙනවා දැකලා දැනගන්නවා මේ නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මගේ කුස රජතුමා තමයි මේක හදලා තියෙන්නේ කියලා ඒක ප්‍රතික්ෂේප කරා ඊළඟට මාලා කර්ම හදලා යවනවා නේද මල් මාල හදලා යවනවා ලස්සන මල් මාලයක් ඇස්සා ගන්න එහෙම නෑ ඉතින් ඒකත් දැනගන්නවා මේ කුස කුමාරයාගේ වැඩක් කියලා අපේ කුස රජතුමාගේ වැඩක් කියලා ඒකනුත් ප්‍රතික්ෂේප කරා ඊට පස්සේ කියනවා තල් මේ වැටක් හැදුව කියලා තමයි කියන්නේ මේ නලකරුවා මේ නල මේ නලාභි මිනා කියලා තමයි පොතේ නම් තියෙන්නේ මං කිව්වා මේ ගුණදාස මහත්මයාගේ විරිඳුවේ නම් මේක තියෙන්නේ නල කියන්නේ මේ අවන් හදන කෙනෙක් කියලා කමන්නේ අපිට ඒක ගැටලුවක් වෙන්නේ නලකරුවා කියලා පොතේ තියෙන නිසා අපි විශ්වාස කරනවා ඉතින් මෙතනදී ලස්සන මේ නිර්මාණ හදලා මේ තල් වැටත් එවනවා පබාවතීට මේ සියල්ලදී ඇයි මේ සියල්ල ප්‍රතික්ෂේප කරලා ඉන්නවා ඉතින් ඔය විදිහට මදුරට සාගලපුර නුවර ඉන්නකොට මේ මොන දේ කරත් හරියන්නේ නැති නිසා උඩ ඉන්නවා දෙවියෝ නේද කවුද ශක්‍ර දෙවියෝ ශක්‍ර දේවේන්ද්‍රයා පණිවිඩ කීපයක් යවනවා කීප දෙනෙකුට කාටද යවන්නේ රජවරු 7 දෙනෙකුට පණිවිඩ යවනවා ඔන්න අපේ පබාවති කුමාරිකාව ඉන්නවා 1 2 3 4 5 6 7 රජවරු 7 දෙනාට කියනවා ඔන්න පබාවති කුමාරිකාව ඉන්නවා සරණ පාවා ගන්න කියලා පණිවිඩය යවනවා. හරි. මෙන්න 7 දෙනා ඉන්නවා. මේ 7 දෙනා ඇවිල්ලා මදුරට සාගලපුර නුවර වටලනවා. හොයලා බලනවා මොකටද ආවේ? ආපු කාරණේ පැහැදිලි. පිය රජතුමාගේ පණිවිඩයකට ඇත්තටම පිය රජතුමා මෙහෙම පණිවිඩයක් යවුවද නෑ යවුවේ නෑ. මේ අපේ ශක්‍රදේවීන්ගේ පණිවිඩයකට තමයි මේ ඇවිදilla තියෙන්නේ දන්නේ නැහැ මේ කිව්වේ ශක්‍රදේවේන්ද්‍රෝ කියලා. ඉතින් මේ මදුර රජතුමාගේ පණිවිඩයකට මේ 7 දෙනා ඇවිදilla. මොකටද මේ පබාවතියගේ අත ගන්න? එයාවට පස්සේ වෙන දේ තමයි මදුර රජතුමාට හිතා ගන්න බැරි දැන් මොකද කරන්න කියලා. රටවල් 7ක ප්‍රබල රජවරු 7 දෙනෙක් ඇවිදilla වට දාලා. දැන් ඉතින් මොකක් කරන්න ඇද්ද? මෙතනදී රජතුමා මදු රජතුමා ගන්නවා ලොකු තීරණයක් ඒ ගන්න පුතේ දුවේ පිය කෙනෙකුගේ තීරණයක් නෙවෙයි රජ කෙනෙකුගේ තීරණයක් ඒ තමයි මේ පබාවති හත් කඩකට කපලා 1 2 3 4 5
හය හත අපි ඔහොම ගියමුකෝ ඔය විදියට හතකට කපලා දෙන්න තීරණය කරනවා කවුද තීරණය කරන්නේ ඔක්කාග රජතුමාද නේ ඔය වෙනකොට ඔක්කාග කියන්නේ රජ කෙනෙක් නෙමෙයි කුසාවති හිටියේ සීලවති බිසව මදු රජතුමා තමයි තීරණය කරන්නේ පබාවතිව හත් කඩකට වෙන් කරලා මේ රජවරු හත් දිනාට බාර දෙන්න ඊට පස්සේ අපි දන්නා පරිදිම කතාව බලලා ඉති අපි වීඩියෝස් කීපයක් කියලා තියවත් බලලා ඉති මේ අලුත්ෙන් කවුරු හරි සම්බන්ධ වුණා නම් පොත බලා ගන්න බැරි වුණා නම් පාඩම් කරන්න බැරි වුණා නම් විභාගේ ළඟ නිසා මේ කියන්නේ ඊළඟට මේ විභාගේ ළඟ නිසා පාඩම් කරන්න ලාවක් නැති නිසා පුතේ අපි මේ විදිහට හදුවේ ඊළඟට කුදී මේ හැමතැනදීම ලොකු උදව්වක් වෙනවා පබාවතිට ලොකු සහයෝගයක් දෙනවා අන්තිමේදී මේ අපේ කුස රජතුමා මේ වෙනකොට වළං හොදනවා උයමින් හිටියේ අරක්කැමියාගේ අවස්ථාවේ නේද ඉතින් අරක්කැමියාගේ මේ උදව්කාරයා විදිහට ඉඳලා කියනවා මේ දැන් හත් කඩකට කපනවා කියලා කිව්වහම අම්මා ටිකසන ඉන්න පුළුවන්ද තමන්ගේ එකම තමන්ගේ ලොකු දවව හත් කඩකට කපනවා කෑලි හතරකට කපනවා කොහොමද මේ අහගෙන ඉන්න බෑ බලයින් බෑ හිතා ගන්න බෑ අඬනවා මෙයත් අඬනවා නංගිලත් අඬනවා ඔව් අඬලා ඔව් කන්දළු දෝරේ ගලා ගිහලා නේද කට්ටිය මඬනවා දැන් ඒ වෙනකොට අහනවා ඉතින් දැන් බලන්නකෝ ඔයයි මේ කුස කුමාරයයි දෙන්න එකතු වෙලා කොහොම හරි හිටියානම් ලස්සන කුමාරයෙක් ඉපදුනා නම් හැමෝටම සතුටුයි කොහෙන් ඉන්නවා මේ ඉන්නවා ආරේ ඉන්නේ කියලා පෙන්වුවම පෙන්නවා ඔන්න කුස කුමාරයව කුස රජතුමා ඊළඟට අන්තිමේ මොකද කරන්නේ මෙතන කතාව ගොල්ලන් දන්නවා මේ රජවරුන්ව තමන්ගේම උතුරු සළුවෙන් තම රජවරුන්ගේ උතුරු සළුවෙන් අත් පිටිතල හය බඳිනවා ඒ කියන්නේ අත් දෙක පිටිපස්සට කරලා ගැට ගහලා බාර දෙනවා තමන්ගේ මාමණ්ඩිය වෙන මදු රජතුමාට මේ මදු රජතුමාට බාර දීම තුල මේ රජවරු මැරීමෙන් මොකද්ද ඵලය කියලා අහනවා බෝධිසත්ව ගුණෝපේත ලක්ෂණ ඔන්න පෙන්නුම් කරනවා මේ විදිහට අත් දෙක පිටිපස්සට තියලා ගැට ගහලා ඉදිරිපත් කරනවා මෙන්න නඩේම ඉන්නවා ඕන දෙයක් කරන්න ඕන නම් වැඩකාරය ඕන කරගන්න ඕන නම් මරන්න ඕ නැත්තම් හිරද ඕන දඩුවම දෙන්න කියලා ඉස්සරහ කියනවා මේ මදු රජතුමා කියනවා මෙන්න මේ කුස දැන් මේ ඔබට ආපහු කුස රජ වෙලා කියන්නේ රජදිරුවන්ගේ තැන ඇවිදilla අපි දෙන්න දෙමු කෝණම් කඩුවක් නේද ඔව් ඕන කඩුවක් අර කියනවා ඕන දෙයක් කරන්න මේ හත් දෙනාට ඒ සැරේ කියනවා මේ ගොල්ලන්ට වෙන මොකුත් නෙමෙයි මේ ගොල්ලන්ට අපි දඬුවම් කරන්න ඕනේ ඉන්නවා නඟුන් හත් දෙනා මේ හත් දෙනාට විවාහ කරලා දෙමු කියනවා ඊට පස්සේ ස්ත්‍රී රත්නේ ලැබෙන මේ රජවරු හත් දෙනා ඉතාම සතුටටපත් වෙලා නුවරින් පිටත් වෙලා තම තමන්ගේ නුවරවල වලට යනවා මේක තමයි කතාව සැකෙවින් එහෙමනම් මතක හිටියා කියලා හිතනවා අපි තවත් කීපයක් වීඩියෝස් ඔබට එවනවා රැඳිලා ඉන්න එහෙමනම් අදට සමුගන්න ආයුබෝවන්.